අයිබුවන් බොහොම ලස්සන සතුටුදායක සතුට රැඳුණු දවසක් වන්නට කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට. මම හිතන්නේ ජීවිතේ අපිට පුළුවන් නම් කොමන අභියෝග ප්‍රශ්න තිබුණත් සතුටින් සිනහ වෙලා ඉන්නට තමයි ගොඩක් වටින්නේ. ඒ නිසා අද දවසත් ඔබට ඔබේ ජීවිතේ සතුට රැඳුණු දවසක් වන්නට කියලා අපි අලිත් ප්‍රාර්ථනා කරමින් තමයි අද දවසේ වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඔබ දන්නවා අඟහරු වාදා සේදමාවත කියලා කියන්නේ හැමදාමත් ඔබේ ජීවිතයට සතුට ගෙනෙන, ඔබේ ජීවිතේ ලස්සන කරන, සුන්දර කරන වෙලාවක් කියලා. ඉතින් අපි අද සූදානම් වන්නේ ඒ ගැන කතා බහ කරන්නට. ලස්සන ගැන කතා කරද්දී අප නිරන්තරයෙන් මතක් වෙනවක් තමයි නේචර් සීක්‍රට් කියලා කියන්නේ. මොකද හැමදාමත් ස්වභාවික ශ්‍රගසරත් එක්ක ඔබේ ජීවිතයේ ඔබේ රූසප්පුව ලස්සන කරන නිෂ්පාදන හැමදාමත් හඳුනා දුන්නේ ඔවුන්. ඉතින් ඒ නිසා අපි අදත් සූදානම් වන්නේ නේචර් සීක්‍රට් නිෂ්පාදන සම්බන්ධව ඔබව දැනුවත් කරන්නට. අද අපි පුංචි වෙනසක් කළා. හැමදාමත් ඔබ දන්නවා මේ මදු තමයි අපිත් එක්ක එකතු වෙන්නේ නේචර් සීක්‍රට් නිෂ්පාදන කතා බහ කරන්නට. හැබැයි අපි අදවසේ පුංචි වෙනසක් කරමින් අපි ආරාධනා කළා මේ නේචර් පියුරිෆිකේෂන්ස් ආයතන නියෝජනය කරමින් එහි නීති අංශ ප්‍රධානීතුමිට අපත් සමග එකතු වන කියලා මේ වැඩසටහනට ගායනී චරිත මාත්මිය සුබ දවසක ඔබ පිළිගන්නවා. ඒත් එක්කමයි මේ ප්‍රචාරණ කර්මණාකරණින් අපත් එක්ක ජයංග ප්‍රසාදිනි මහත්මිය සුබ දවසක් කියලා පිළිගන්නවා. සුබ දවසක්. අපි අද මදු නැහැ. ඔබ දෙපළත් එක්ක තමයි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. දැන් මේ ජයංග මේ අද අපි විශේෂම කතා බහ කරන්නේ නිෂ්පාදන පෙළක් තිබෙන මිසසෙක් පොලි තින්න අපි අද කුමන නිෂ්පාදන සම්බන්ධව කතා බහ කරන්නේ. ඔව් රැන්න ඔයා කිව්වා වගේම අද ඇත්තටම විශේෂ වැඩසටහනක් අපි අද මේ ලෑස්ති කරලා තියෙන්නේ. මොකද මේ වර්තමානයේ ඇති වෙලා තියෙන සබන් හා බේදින් බා අතර වෙනස මේ පොඩි කතාබහක් ඇති වෙලා තියෙනවා මේ වර්තමානයේ. ඉතින් ඒ නිසා අපි අද කල්පනා කළා අපි වෙනදට අරගෙන එන මිසුමි නිෂ්පාදනත් එක්ක අපි නේචර්ස් සීටස් වර්කින් ගර්ල් වැඩසටහනට පොඩි නැවතීමක් තියලා අද කතා කරන්න මේ සබන් වල ප්‍රමිතිය සම්බන්ධව, ඒ වගේම ඒ ප්‍රමිතියට අනුකූලව නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනයෙන් ඔබ වෙත ගෙනෙන සබන් නිෂ්පාදන පෙළ මොකක්ද කියලා. මොකද ගොඩක් වෙලාවට අපි පසුගිය කාලය පුරාවටම මිසුමි සබන් නිෂ්පාදනය ගැන ඔබට හඳුන්වා දුන්නා. නමුත් ගොඩක් දෙනා දන්නේ නැහැ තව නිෂ්පාදන පෙළක් නේචර් ස්පීඩ් ක්‍රියේෂන්ස් ආයතනය ගෙනල්ලා තියෙනවා කියලා, සබන් නිෂ්පාදන. ඉතින් අන්න ඒ දේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකයි තියෙන විශේෂත්වය. එතකොට මම මුලින් හඳුන්වා දුන්නොත් අපේ තියෙන සබන් නිෂ්පාදන පෙළ රයන් පැන්ඩා බේබි කියන අපේ ලදරු නිෂ්පාදන පෙළ යටතේ අපි මුලින්ම සබන් නිෂ්පාදනයක් වෙනදපොළට හඳුන්වා දුන්නේ පැන්ඩා බේබි රත්මල් සබන් එක. එතෙන්දී රත්මල් සබන් එක ඇත්තටම ඉතාම ජනප්‍රියයි. ගොඩක් දෙනෙක් බොහොම ආදරෙන් වැළඳගත් නිෂ්පාදනයක් පැන්ඩා බේබි රත්මල් එකට පස්සේ අපි දෙලුම් සබන් එක, ඒකත් පැන්ඩා බේබි ලදරු නිෂ්පාදන යටතේ තියෙන්නේ, හඳුන්වා දුන්නා. ඊට පස්සේ සුමුදු කියලා තව ලදරු නිෂ්පාදන යටතේ අපි සබන් කැටයක් වෙළඳපොළට නිකුත් කළා. ඊට අමතරව දැන් පැන්ඩා බේබි දෙන්නේ අපි ලදරු නිෂ්පාදන පෙළ යටතේනේ. අපේ ඒ පැන්ඩා බේබි ගාලා ලොකු වෙච්ච පොඩිත්තන්ට අපි විෂබීජනාශක ශාකසාර සබන් එකක් හඳුන්වා දුන්නා, චන්ඩි පැන්ඩා කියලා. ඊට පස්සේ ඊට කලින් ඇත්තටම අපි හරියට මේ අපි ලොන්ච් කරපු ඩේට් එක බැලුවොත් එහෙම ඊට කලින් අපි මිසුමි සබන් කැටේ වයිට්නින් බියුටි සෝප් එක හඳුන්වා දුන්නා වෙළඳපොළට. මේක තමයි අපේ තියෙන සබන් රේන්ජ් එක. එතකොට අපි ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සබන් වලයි කොහොමද මේ ප්‍රමිතිය, අපි ප්‍රමිතියට අනුකූලව කොහොමද වෙළඳපොළට සබන් නිෂ්පාදනය කරලා තියෙන්නේ කියලා. මේ සියලුම සබන් නිෂ්පාදනයන් ඉතාම ඉහළ ප්‍රමිතියකින් යුතුව, ඉතාම ඉහළ TFM අගයකින් යුතුව තමයි වෙළඳපොළට අපි නිකුත් කරලා තියෙන්නේ. හොඳ නේචර් සීක්‍රට් සබන් සම්බන්ධ අපි කතා බහ කරන අදවසේදී මෙතන අපි පසු කරසලන් කියපදී මේ ජංග කිව්වා වගේ අපි මිසිමි සබන් කොතනම් නම් ඔබට උපකාරී වෙනවද මේ සුන්දරත්වය ගැන කතා බහ කළා. නමුත් අදවසේ අපි සමස්තයක් විදිහට නේචර් සීක්‍රට් පවුලේ තිබෙන මේ සබන් නිෂ්පාදන පෙළ සම්බන්ධයෙන් කතා බහ කරන සූදානම් වෙලා ඉන්නවා. දැන් මේ ගයින් මාත කියන නිසා මම හිතන්නේ බොහොම මේ නීතිමය පැත කතා බහ කරන්න ඔබත් එක්ක පුළුවන්. දැන් මේ නිසි ප්‍රමිතියක් තිබෙනවද ලංකාවේ සබන් වලට? අපි බොහෝ දෙනෙක් දන්නේ නැති කාරණාවක් මේක. මේකේ තියෙන නීතිමය රාමුව මොකද්ද? ප්‍රමිතිය කොමග්ද කියන කාරණේ අපි එතරම් අවබෝධයක් නැහැ. මම කැමති ඔබත් එක්ක කතා බහ කරන්න. මේ සබන් සම්බන්ධ තිබෙන ප්‍රමිතිය මොකද්ද? සහ ඒ සඳහා නීතිමය සාධක මොනවද බලපාන? ඇත්තටම රයන් අපි සාමාන්‍ය ඕන කෙනෙක් දන්නවා ලංකාවේ ප්‍රමිතීන් සකස් කරන්නේ ලංකාවට අදාළව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. අපි ඒක හඳුන්වනවා ශ්‍රී ලංකා ස්ටෑන්ඩර්ඩ් ඉන්ස්ටිටියුට් කියලා. එතකොට එහෙම නැත්නම් අපි කෙටි නමකින් හඳුන්වනවා SLSI ආයතනය කියලා. එතකොට සමහර ලංකාවේ භාවිතා කරන නිෂ්පාදනවලට SLSI ප්‍රමිතීන් නැහැ. නමුත් අපි අපේ වාසනාවකදී ලංකාවේ සබන් සම්බන්ධයෙන් ප්‍රමිතීන් තියෙනවා. අපි දැන් සබන් සම්බන්ධයෙන් කතා කරොත් දැන් ජයංගා කතා කරා ලදරු සබන්, ඒ වගේම ටොයිලට් සෝප් එකක් ගැන කතා කරා. ඒ කියන්නේ අපි සාමාන්‍ය භාවිතයේ කියන්නේ ඇඟ ගල්වන සබන්, එහෙම නැත්නම් සුවඳ සබන් කියලා කියනවා. ඊට අමතරව වෙළඳ පොලේ තව අපිට හඳුනා ගන්න පුළුවන් ඇඟේ ගන්න පාවිච්චි කරන තවත් වර්ගයක් තියෙනවා බේදින් බාර් කියලා. මේ කොටස් තුනටම ලංකාවේ ප්‍රමිතීන් තියෙනවා.
තැ ලංකාවේ ඇඟගල්වන සබන්වලට තමයි මුලින්ම ප්‍රමිතියක් ඇතිවෙන. අපි එක ගත්තොත් අවුරුදු ගණනාවක් ආපස්සට යන එක 1968 තමයි ඇඟගල්වන සබන් එහෙම නැත්නම් ටොයිලට් සෝප් වලට ප්‍රමිතියක් ලංකාවේ හදන්නේ. ඊට පස්සේ 1981 අවුරුද්දේදී ප්‍රමිතියක් සකස් කරනවා මේ ලදරු සබන් බේබි සෝප් කැටගරි එකට. එතකොට අපි 1968 ඉඳලා 1981 දී බ්ලදරු සබන් වල ප්‍රමිතියක් සකස් වෙනවා. 2001 වර්ෂය වෙනකම්ම අපි ඔය කියන සබන් දෙවර්ගය තමයි අපි සාමාන්‍ය වැඩි වශයෙන් භාවිතා කරන අපි දන්න සබන් විදිහට තියෙන්නේ. එතකොට 2001 අවුරුද්දේදී තමයි මේ බේදින් බාර් සඳහා ප්‍රමිතියක් හඳුන්වලා දෙන්නේ. එතකොට අපි මේ ප්‍රමිතීන් අතර සංසන්දනයක් කරලා බැලුවොත් එම ඇත්තටම සබන් සහ බේදින් බාර් අතර අපිට ප්‍රමිතිය තුළින් හඳුනාගත හැකි වෙනස්කම් කිහිපයක් තියෙනවා. මං හිතන්නේ අපිට ඒ ගැන පස්සේ කතා කරන්න පුළුවන් වැඩි දුරටත්. දැන් රයන් අහපු විදිහට මේ ලීගල් සමා වෙන නීතිමය පසුබිම කොහොමද කියලා ඇහුවොත් ඇත්තටම අපි සබන් කියන එක ලංකාවේ සලකන්නේ රූපලාවන්‍ය නිෂ්පාදනයක් හැටියට. ඒක අපිට ඒක නීතියෙන් ඒ පසුබිම සකස් කරලා දීලා තියෙනවා. එතකොට දැනට ලංකාවේ SLSI ආයතනය මගින් මේවට අදාළ ප්‍රමිතීන් සකස් කරාට නියාමන කටයුතු කරන්නේ National Medicines Regulatory Authority කියන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් තමයි සබන් නියාමනය කෙරෙන්නේ. එතකොට අපි සරලවද හැමෝමද මං හිතන්නේ ගොඩක් අය අපි දන්නවා NMRA ආයතනය කියලා කිව්වොත් දන්නවා. එතකොට NMRA ආයතනය පිහිටවන්නේ 2015 අවුරුද්දේ. 2015ට කලින් රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනය කිරීම සිද්ධ වුණේ විලවුන් නියාමන අධිකාරිය මගින්. විලවුන් නියාමන අධිකාරිය අපි ඒ දවස්වල හැඳින්වුවේ CDDA කියන සරණ නම, හැමෝටම මතක තියෙන නම. එතකොට මේ CDDA ආයතනය අහෝසි වෙනවා 2015 අවුරුද්දේ NMRA ආයතනය හඳුන්වා දීමත් සමග. එහෙම වුණාට අද වෙනකම්ම අර CDDA ආයතනය යටතේ හඳුන්වලා දීපු රෙගුලාසි අදටත් වලංගුව පවතිනවා. එතකොට අපි සබන් අපේ රටේ කවුරු හරි නිෂ්පාදකයෙක් සබන් නිෂ්පාදනය කරනවා නම් CDDA පනත යටතේ හඳුන්වලා දීපු රෙගුලාසි අනුගමනය කරලා ඒ සබන් නිෂ්පාදනය කරන්න බැඳිලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි 2018 මාර්තු මාසේ ආනයන අපනයන පනත මගින් ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒකේ සඳහන් කරලා තියෙනවා කවුරු හරි කෙනෙක් අපේ රටට පිටරටකින් සබන් හෝ බේදින් බාර් ගේනවා නම් ඒගොල්ලොත් ලංකාවේ ප්‍රමිති ආයතනය විසින් හඳුන්වලා දීලා තියෙන ඒ අදාළ කාණ්ඩයට අයත් ප්‍රමිතියට අනුගත වෙන්න ඕනි කියලා. ඒක තමයි සරලව කියනවා නම් නීතිමය පසුබිම. මතන්න ඔබ අතම් මිට නොදන්නා කරුණු කාරණාවක් වෙන්න පුළුවන් මේ කාරණාව. මම හිතන්නේ අපි බොහෝ දෙනා අපි හැමෝම සබන් පාවිච්චි කරන නමුත් මේ තිබෙන නීතිමය කටලු තත්ත්වය මොකද්ද? මේ ප්‍රමිතිය කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් එතරම් අපි උනන්දුවක් දක්වන්නේ නැහැ වන්නට පුළුවන්. නමුත් අද දවසේදී මම හිතන්නේ ගායනී තමයි හොඳින් පැහැදිලි කිරීමක් කරනවා මේ සබන් සම්බන්ධයෙන් තිබෙන නීතිමය තත්ත්වය මොකද්ද? මේ ප්‍රමිතිය කොහොමද වන්නට ඕන කියන කාරණාව. මම හිතන්නේ තව වැදගත් කතා බහක් ගන්න. දැන් මේ ඔබ සඳහන් කළ එකතනකදී දැන් විවිධ වර්ගයේ සබන් තිබෙනවා කියන කාරණා. දැන් පාරිභෝගික විදිහට කිසියම් ප්‍රශ්නයක් තිබෙන්න පුළුවන් මේ විවිධ වර්ගයේ දේවල් තිබෙනවා. මේ විවිධ වර්ගයේ දේවල් තුළ විවිධ වෙනස්කම් තිබෙන්නට පුළුවන්. මොනවද අපි දැනගන්නට ඕන? ඔව් අනිවාර්යයෙන්ම රයන්. දැන් අපි මම මුලින් කතා කරා බේබි සබන් කියලා තියෙනවා, ඇඟ ගල්වන සබන් සාමාන්‍යයෙන් පාවිච්චි කරන ටොයිලට් සෝප්. ඊට අමතරව මම බේදින් බාර් කියලා වර්ගයක් ගැන කතා කරා. දැන් අපි ප්‍රමිතිය ඇතුළට ගිහිල්ලා මේ ප්‍රමිතීන් ටික සංසන්දනය කරලා බැලුවොත් අපිට සාමාන්‍යයෙන් වැදගත්ම වෙන මූලික සාධක දෙකක් මූලික වෙනස්කම් විදිහට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි කාරණය තමයි මේ සබන් හෝ බේදින් බාර් වල අඩංගු වන TFM ප්‍රමාණය. TFM කියලා කියන්නේ Total Fatty Matter. Total Fatty Matter කියලා කියන්නේ ඒ සබන් හෝ බේදින් බාර් එකක අඩංගු වන සබන් අංශ ප්‍රමාණය. එතකොට දැන් අපි ලදරු සබන් කෑල්ලක් ගත්තොත් ලදරු සබන් කෑල්ලක ඇත්තටම 78%ක අවම TFM ප්‍රමාණයක් අඩංගු වෙන්න ඕනේ. එතකොට අපි ඇඟ ගල්වන සබන් එහෙම නැත්නම් ටොයිලට් සෝප් එක ගත්තොත් අවමාගය 76.5% ප්‍රතිශතයක් විදිහට ගත්තොත්. එතකොට බේදින් බාර් එකක TFM මගේ අවමාගය 40%. එතකොට ඒ සාමාන්‍යයෙන් අපි ටොයිලට් සෝප් එකකයි බේදින් බාර් එකකයි වෙනස ගත්තොත් ලොකු වෙනසක් පරතරයක් අපිට දැක ගන්න පුළුවන් ප්‍රමිතිය තුළ. ඊට අමතරව දැන් මේ ප්‍රමිති ආයතනයේ අපි කෙනෙක් විමසිල්ලෙන් බලනවා නම් අධ්‍යයනය කරනකොට අපිට තවත් වැදගත් කාරණයක් හම්බෙනවා. ඒ තමයි බේදින් බාර් එකක ප්‍රමිතියට අනුව බේදින් බාර් සඳහා 2%ක
අවම ප්‍රමාණයක කෘතිම සේදුම්කාරක ඇතුළත් කිරීම අනිවාර්යයි. එතකොට ප්‍රමිතිය දක්වලා තියෙන්නේ සින්තටික් සර්ෆස් ඇක්ටිව් ඒජන්ට් කියලා. ඒක අපි සාමාන්‍යව හරිදි භාවිතා කරන සර්ෆැක්ටන්ට් කියලා. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා නම් කෘතිම සේදුම් කාරක. එතකොට මේ කෘතිම සේදුම් කාරක අපිට ලදරු සබන් හෝ ටොයිලට් සබන් ටොයිලට් සෝප් වලට අපිට පාවිච්චි කරන්න බෑ. අපි ඇඟ ගල්වන සබන් වලට සහ ලදරුවන් සඳහා පාවිච්චි කරන සබන් වලට අපිට කෘතිම සේදුම් කාරක ඇතුළත් කරන්න කොහෙත්ම බෑ. නීතිමය ප්‍රතිපාදනයක් නැහැ. ඒක තමයි අපිට මේ කරුණු දෙක තමයි අපිට බේදීන් බාර් සහ ලදරු සබන් සහ එතකොට මේ ඇඟ ගල්වන සබන් අතර මූලික වශයෙන් හඳුනාගත හැකි ප්‍රමිතිය තුළ ප්‍රධානම කාරණා දෙක වෙන්නේ මේ දෙක තමයි. ඉතමත් වටිනා කතාබහක් යම විශ්වාස කරන ඔබටත් මොකද මේ අපි මෙතෙක් කල් මේ සමන් කොතරම් අපි ඇඟ ගැල්ලුවත් මේ කාරණා කරන සම්බන්ධයෙන් ඔබතරම් උනන්දුවක් දක්වන්න නැතුව ඉන්න පුළුවන්. ඒ නිසා ඉතමත් වැදගත් වටිනා කාරණා කරන බොහොමයක් ගැන සඳහන් කරන්නේ. දැන් මේ කාරණා කරනත් එක ගැන කිසියම් ප්‍රශ්නයක් තිබෙනවා. يعني අපි දැන් සමන් මිලදී ගන්නවා නම් දැන් බිලඳ පොලට ගිහිල්ලා සමන් මිලදී ගන්නදී විශේෂයෙන්ම අපි සැලකලිමත් වෙන්න ඕන කාරණාව ගැනද? ඔව්, ඒකට විසඳුමක් අපිට හොයාගන්න පුළුවන් ප්‍රමිතිය තුළින්ම. මොකද ප්‍රමිතියේ සඳහන් කරලා තියෙනවා සබන් හෝ බේදින් බාර නිෂ්පාදනයක් නිෂ්පාදනය කරනකොට නිෂ්පාදකයා හෝ එහෙම නැත්නම් ආනයන කරුවා විදිහින් අනුගමනය කළ යුතු කරුණු මොනවද කියලා. එතකොට එහි සඳහන් කරලා තියෙනවා දැන් අපි නිෂ්පාදනය කරන්නේ ලදරු සබන් නම් අපි පැහැදිලිව ලදරු සබන් කියලා ඒ දවටනේ දක්වන්න ඕනේ. ඒ වගේම අපි නිෂ්පාදනය කරන්නේ ටොයිලට් සෝප් එකක්. එහෙම නැත්නම් ඇඟ ගල්වන සබන් කැටයක් නම් අපි පැහැදිලිව දවටනේ සඳහන් කරන්න ඕනේ ටොයිලට් සෝප් කියලා. බේදින් බාර් නම් බේදින් බාර් කියන එක අපි පැහැදිලිව දක්වන්න ඕනේ. ඊට අමතරව ප්‍රමිතියේ පැහැදිලිව දක්වලා තියෙනවා පාරිභෝගිකයාට කියවන්න පුළුවන් පැහැදිලිව පෙනෙන ආකාරයට මේක සඳහන් කරන්න ඕනේ කියලා. ඊට අමතරව දක්වලා තියෙනවා මේ සබන් කැටයක නැත්නම් බේදින් බාර් එකක කොච්චරක් TFM ප්‍රමාණයක් මම අර කලින් සඳහන් කරපු ටෝටල් ෆැටි මැටර් කොච්චර ප්‍රතිශතයකින් අඩංගු වෙනවද කියලා දවටනේ සඳහන් කරන්න ඕනේ. ඊට අමතරව මේ සබන් කැටයක එහෙම නැත්නම් බේදින් බාර් එකක කොච්චර බරකින් යුක්ත වෙනවද, ඒ වගේම මොන අමුද්‍රව්‍යද මේකට නිෂ්පාදනය කරන්න හදලා දාලා තියෙන්නේ, ඒ වගේම මේක කොච්චර කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්ද, කියන්නේ අපි කියනවානේ ෂෙල්ෆ් ලයිෆ් එක කියලා, ඒක කොච්චර කාලයක් තියෙනවද, එතකොට මේක හැදුවේ කවදද, මේ විස්තර ටික ඔක්කොම තියෙනවා. එතකොට නිෂ්පාදකයාට ඒ ටික ඇතුළත් කරන්න වගකීමක් තියෙනවා. ඒ වගේම පාරිභෝගිකයෝ වෙන අපිට ඒකෙන් අනිත් පැත්තට වාසියක් සැලසෙනවා. අපි බලන්න අවශ්‍යයි මේ කියන කරුණු තියෙනවද කියලා. එතකොට අපි නිෂ්පාදනයක් මිලදී ගන්නකොට ඒ කරුණු පිළිබඳ සැලකිලිමත් වීම ඉතාම වැදගත්. හොඳයි, අපි අද කතා බහ කරමින් සිටින්නේ සබන් නිෂ්පාදන සම්බන්ධයෙන්, විශේෂයෙන්ම නේචර් සීකර් සබන් නිෂ්පාදන සම්බන්ධයෙන්. එහි නීත්‍යාංශ ප්‍රධානි ගායනි ජයරත් මහත්මිය තමයි සඳහන් කරන්නේ සබන් කැටයක තිබෙන ඉටුන ප්‍රමිතිය මොකද්ද, නීතිමය රාම මොකද්ද, මම හිතන්නේ මේ නීති රාම තුල මේ සබන් නිෂ්පාදන තිබෙනවද කියලා. මම හිතන්නේ ඔබට හෙට ඉඳන් ඔබ බෙලඳපොළට ගිහලා සබන් මිලදී ගණිද්දි සැලකිලිමත් වන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. දැන් ජයංග මේ කියන කරුණු කාරණාත් එක්ක කෙනෙක් තුල හිතෙන්නට පුළුවන් දැන් අපි මිලදී ගන්න උන මොන සබන්ද කියන ප්‍රශ්නේ. දැන් මම ඔබෙන් අහුවත් නේචර් සීකර් නිෂ්පාදන නේචර් බියුටිකේෂන් සහිතව හඳුනාදුන්නු මේ නිෂ්පාදන වල මේ කියන කරුණු කාරණා සම මේ තිබෙනවාද, සේනත්ත මොකක්ද තිබෙන විශේෂත්වය ඔබේ සබන් නිෂ්පාදන? රයන් නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනයේ සබන් නිෂ්පාදන වල විශේෂත්ව කීපයක්ම තියෙනවා. දැන් ගායනි සඳහන් කළා වගේ TFM වගේ ගත්තොත් අපි බේබි කැටගරි එකේ සඳහන් කළේ 78% TFM වගේක් තියෙන්න ඕනේ කියලා අපි ඒක සඳහන් කරලා තියෙනවා. සහ TFM වගේ මේ ඕනම සබන් කැටයක හෝ බේදින් බාහයක මෙන්න මේ ස්ථානයේ තමයි ගොඩක් වෙලාවට මේ කැටගරි එක මොකද්ද, බේබි සෝප් එකක්ද කියන එකත්, ඒ වගේම TFM වගේත් සඳහන් කරන්නේ. මෙන්න මේ ඔයගොල්ලන් සබන් කැටයක් ගත්තොත් මෙන්න මේ ධාරය මේ ධාරය බැලුවොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් TFM වගේ සඳහන් කරලා තියෙනවා. දැන් අපේ ඔක්කොම බේබි නිෂ්පාදන වල බේබි සෝප් වල TFM වගේ 78% තියෙන රත්මල් සෝප් එකෙත්, ඒ වගේම දෙල්ලුම් සෝප් එකෙත් සහ සුමුදු එකෙත් 78% අගයක්කින් TFM වගේ අපි ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම ඊළඟට ගත්තොත් අපි විෂබීජනාශක සබන් එකක් විදිහට අරගෙන තියෙන චන්ඩි පැන්ඩා එකෙත් හරියට ගත්තොත් කැටගරි එකේ විදිහට අපි තියන්න ඕනේ 76.5% අවමගයක් තමයි තියන්න ඕනේ. නමුත් අපි බේබි සබන් කැලලකට හා සමානව 78% TFM වගේක් චන්ඩි පැන්ඩා සබන් කැටෙත් තියෙනවා. ඒ වගේම ඕගොල්ලන් කවුරුත් දන්න මිසුමි නිෂ්පාදනයේ මිසුමි සබන් වලත් 78% TFM වගේක් අඩංගු කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රමිතියටත් වඩා ඉහළ ප්‍රමිතියක් අපි හැමතිස්සම මේන්ටේන් කරගෙන යනවා.
අනිත් විශේෂම කාරණය රයන් අහපු නිසා මම කියන්න කැමති නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනය දැත්තොත් අපි නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනයේ ලංකාවේ රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක් ලබා ගන්න පුළුවන් ඉහළම සම්මාන කීපයක්ම හිමි කරගෙන තියෙන ආයතනයක් ජාතික හරිත රන් සම්මානය හිමි කරගත් එකම රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනය නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනය ඒ වගේම මෑතකදී ජපානයේ ජෙට්‍රෝ ආයතනය ජපානයෙන් පිටත පළමු වරට පවත්වන ලද ජාතික සෞඛ්‍ය ඵලදායිතා සම්මාන උඩලේදී රන් සම්මානයත් නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනයට ලබා ගන්න පුළුවන් කමක් ලැබුණා. ඉතින් ඒ අපි ඇත්තටම හැමතිස්සෙම පවත්වාගෙන යන ඉහළ ප්‍රමිතිය උසස් තත්ත්වය නිසා තමයි. අනිත් කාරණාව ISO 9001:14001 සහ GMP ප්‍රමිතියට අනුකූලව තමයි සියලුම නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනයේ නිෂ්පාදන අපි නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒ සහතික හැමදාමත් අපේ නිෂ්පාදනත් එක්ක තියෙනවා පාරිභෝගිකයන් වෙනුවෙන්. එතම සතුටු කාරණාවක් මම හිතන්නේ ඔබ අපි කවුරුත් දන්න කාරණාවක් මේ නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනය කියන්නේ හැමදාමත් මේ ස්වභාවික ශාකසර අඩංගු නිෂ්පාදන ඔබේ දෝත රැගෙන ආපු නිෂ්පාදන ආයතනයක් තියෙන නිසා ඔබතුල ලොකු විශ්වාසයක් තිබෙනවා නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනය සම්බන්ධ නිසා තමයි හිතන්නේ වසර ගණනාවක්ම නේචර්ස් එක නිෂ්පාදනත් එක්ක පාරිභෝගිකයන් නඳුනේ මම හිතන්නේ චැංග කිව්ව ආකාරයට මේ පාරිභෝගිකයන් ඔතරම්ම විශ්වාසයක් තිබෙන්නේ ඒ තිබෙන ප්‍රමිතිය සම්බන්ධව දැන් චැංග ප්‍රමිතිය ගැන ඔබ කතා කරනවා මම කැමතියි දැනගන්න දැන් ප්‍රමිතියට අමතරව අනිකුත් වෙළඳ පොළේ තිබෙන නිෂ්පාදනත් එක්ක නේචර්ස් නිෂ්පාදනවල තිබෙන විශේෂත්වය මොකක්ද? රයන් ඇත්තටම මූලිකම දේ ඔයා සඳහන් කළා වගේම නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනයේ සිවුම නිෂ්පාදන අනිවාර්යෙන් ශාකසාර සහිතව තමයි නිෂ්පාදනය කරන්නේ. දැන් අපි රත්මල් සෝප් එක අරන් බැලුවොත් අපි ඒකට රත්මල් ඇතුළත් කරලා තියෙනවා. ඕගොල්ලෝ කවුරුත් දන්නවා පොඩි බබාලව නාවන්න අපි ඉස්සර රත්මල් වතුර තඹලා එහෙම කරනවා. ඉතින් ඒ තියෙන ගුණය ඒ විදිහටම මේ සබන් කැටේ තියෙනවා. අපිට ලැබෙන ප්‍රතිචාරත් එක්ක අම්මලාගෙන් අලුත් උපන් දරුවෝයින් අම්මලාගෙන් අපිට ලැබෙන ප්‍රතිචාරත් එක්ක හැමේ චූටි බිබිලි ආවොත් සබන් මේ සබන් එකට ඒ දාඩිය බිබිලි වගේ තියෙන ඒවා නැති වෙලා යනවා කියලා අපිට ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම අපි ඊට පස්සේ දෙලුම් සබන් හඳුන්වා දුන්නා. ඒකෙත් අපි ඒ වගේම ශාකසාර අඩංගු කරලා තියෙනවා. එතකොට මේ පැන්ඩා බේබි කැටගරි එකේ අපි අලුතෙන්ම ඇතුළත් කරපු නිෂ්පාදනය තමයි සුමුදු සබන් එක කියන්නේ. මේක ඇත්තටම මම කැමති පෙන්නන්න මේක සුදු සබන් කැටයක්. දැන් ගොඩක් අම්මලාර අලුත උපන් බබාලට ගන්න හොයන්නේ සුදු පාට සබන් කැටයක්. ඉතින් මේක මේ සුමුදු සබන් එක ආමන්ඩ් ඔයිල් සහ ආමන්ඩ් සහ ඔලිව් ඔයිල් ඇතුළත් කරලා තමයි මේක දෙන්නේ. ඉතාලම සුමුදුයි ලදරු සමට ඉතාමත් සුමුදු සබන් කැටයක්. ඉතින් මේක මේක තමයි අපි අලුතෙන්ම පැන්ඩා බේබි එකට ඇතුළත් කරලා තියෙන කැටගරි එක. අනිත් සුවිශේෂීම කාරණාව රයන් මේ ඉතාම ආඩම්බරෙන් අපි කියන්න ඕන පැන්ඩා බේබි මේ කැටගරි එකට විතරයි ලංකාවේ ඇමරිකාවේ FDA ආයතනය අනුමත විද්‍යාගාරයකදී සමට සුමුදු බවට සායනිකව තහවුරු කරලා චර්ම රෝග විශේෂඥයින් හා ළමා රෝග විශේෂඥයින් සහතික කරලා තියෙන එකම ලදරු නිෂ්පාදන පෙළ හිමි වෙන්නේ පැන්ඩා බේබි වලට විතරයි. මෙතනට සමීප රූපයක් පෙන්වන්න පුළුවන් නම් අපේ ඕනම සබන් කැටගරි එකේ තියෙන මේ පැන්ඩා බේබි කැටගරි එකේ මෙතන සීල් එකක් තියෙනවා. ඇතුළත් කරලා ඒකේ තමයි සඳහන් කරලා තියෙන්නේ මේ ඇමරිකාවේ FDA ආයතනය අනුමත විද්‍යාගාරයකදී සමට සුමුදු බවට චර්ම රෝග විශේෂඥයන් හා ළමා රෝග විශේෂඥයන් සහතිකයක් දීලා තියෙනවා කියන්නේ. මේ සහතිකය ඇත්තටම අපි පැන්ඩා බේබි එකට විතරක් නෙමෙයි චන්ටි පැන්ඩා සබන් එකටත් මේ සහතිකය ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒක ඊටාම සුවිශේෂී කාරණාවක්. මොකද ඊටාම මේ ආඩම්බරෙන් කියන්න පුළුවන් ලංකාවේ එකම නිෂ්පාදන ආයතනය මේ සහතිකය දෙන්න පුළුවන්. අනිත් එක තමයි අපි ඇතුළත් කරලා තියෙන ශාකසාර. මම දැන් පැන්ඩා බේබි සබන් පෙළ ගැන කිව්වා. ඊට පස්සේ චන්ඩි පැන්ඩා ගත්තොත් ඒක විෂබීජනාශක සබන් වර්ගයක්. මේ විෂබීජනාශක ගුණය අරන් තියෙන්නේ ශාකසාර 10කින්. එතකොට ඒ කියන්නේ අපි ඇතුළත් කරලා තියෙනවා නීලවරිය, එරබදු, ගන්සූරිය, කහ ඇත්තෝර, ඇහැල මූණමල් වගේ ඔබ දන්නා ලංකාවේ විෂබීජනාශකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදන තමයි ස්වභාවික ශාකසාර තමයි මේකට ඇතුළත් කරලා තියෙන්නේ. සහ මිසුම් නිෂ්පාදනය ඔබ කවුරුත් දන්නවා. අපි සකුරාසාරය දාලා තියෙනවා. ඒ වගේම අපි ඇතුළත් කරලා තියෙන බොහෝ දේවල් මල්බෙරි, වෙරළු, ඇල්මි වගේ දේවල් මේකට ඇතුළත් කරලා මිසුම් නිෂ්පාදනය ගැන ඉතින් ඒක තමයි විශේෂත්වය. හොඳයි. ඉතමත් වටිනා කතා බහක් අපි අද සමන් සම්බන්ධ කතා බහ කරමු. පිටි විශේෂම නේජස් එකට සබන් වල තිබෙන ප්‍රමිතිය සහ අනිකුත් සබන් මිලදී ගන්න මේ ප්‍රමිතියෙන් තිබෙනවාද කියන කාරණා බොහෝ ප්‍රශ්න තිබෙනවා. ඔබත් එක්ක කතා බහ කරන්න නමුත් වෙලා නැති නිසා කතා බහ හමාරකන් සිදු වෙනවා. ස්තුතිය කතා බහට පැමිණියට නේජස් බියුටි ක්‍රියේෂන්ස් ආයතන නීතිංශ ප්‍රධානී ගායනි ජරත් මහත්මිය බොහොම ස්තුතියි. වගේම ජංග ප්‍රසාද් මහත්මිය මේ ප්‍රශ්න කර්මනා කරන ඔබත් ස්තුතිය ඔබට. ඔබ දෙපළ සමගන්න ගමන් අප සූදානම් වන්නේ මේ කතා බහ හමාරකන් නමුත් ආරාධනා කරන වලින් දෙන්නට සේත් මත වැඩ සටහන සමග. අද